අයිබෝවා පරාත්‍රී දහය ස්වාධින පෙෝටි සමගෙන් ඔබහමුවන මම නිමේෂර් චමත් සංකල්ප කතම නවදහනය පැවෘති සිරස්ථ ලගද. කොරෝනා රෝගීන්ට නිවෙස් තුළදීම ප්‍රතිකාර ලැබෙන ලක්ුණු. අදත් ආස් අධතයන් එක්දහස් අටසිය අනූහයක්. විශ්ව ආශිරවාද පෝරාවට සෑම ආගමික ස්ථානයක්ම එක්වෙයි. රොකට්ටුව ලංකාවට වැටහිදනිරීක්ෂිකෝ තවමත් අවදහනෙන් හදිසි අවශ්තාවක් සේෂ සලසා සලකා මෙෙනට ජනතාවට සයිනෆාම් එනති ලබාදීමට ලෝක සෞඛ්‍ය සන්නුධහනයේ අනුමැතිය හිමිුුණා. මෙය අතර එන්නක් ලබාදීමේ වැඩ පිළිව මෙමන පිට සාර්ථකප ක්‍රාත්නකයි. රජ අදහර ඇව ලබාෙන සයිනෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම පානදුර සෞඛ්‍ය වෛදන ද හරිකාරයාලේදී අද ආරම්භකිරුණා ඒ රජමමාත්‍යවරුන් වන සුදර්ශනය ප්‍රනාන්ධපුරල්ලේ පියල් නිශාන්ත ජයන්ත සමවයන්න මහත්තුරන් මෙන්ම අනුප පැස්කුවල් හා සංිව ඉදිරිමියය යන පර්ලිමේතු මන්ත්‍රවරන්ගේ ප්‍රදනත්වයෙන් චීනයේ නිෂපාධීත සයිනපාම්ඉන්නත් මාත්‍ර ලක්ෂහයක් ට ප්‍රධානයක් හැටියට ලැබුණ. ඉන් පන්දහස අපි මේ වනකට පවිච්ච කර ති නවා ශ්‍ර ලංකාව ජීවත්වන චීන ජාතිකයන් දෙදස් පන්සීයක් සඳහා ඔවුන්ට මාතරත් දෙකම මේ වෙනකට ලබා දීලති නෝ ඒ ලබාගත්ත කිසිවකුගේ ඔහෝ සැකයුතුමට්ටම මේ කිසිම අතුරු ආවාාධයක් මේ වනතෙක් වාර්තා වෙලා නැහැ. ඒය ලෝක සෞඛ සංවිධානය අනුමතිය ලැබීමත් සමගම අද දවසේ ශ්‍රී ලංකාවේ ජාතික අවෂ්‍යධ නියාමන අධිකාරයේ විෂයහ කමිට විසුත් අවසේ ලබාදීලති න ්‍ර ලංකාව තුල ශ්‍ර ලාංකිකයන් යි පාම්න්නත ලබාගන්න මෙම සයිනුපාම් මෙන්නත අපිට සාමාන්‍ය ශීතාාර තත්ත්ව යටතඒ ප්‍රවාහණය කරන්න පුළුවන් ගඩා කරලා තියාගන්න පුලුවන් ඒ අපේ වගේ රැටවල්ට විශේෂවාසියක් අද මේ සම්බන්ධෙන් අප තවදුටත් කොළඹ චීන තානාපති තුමා සමග සාකච්ඡා කර එතුමා විශේෂ වයෙන් අපට දැනුඋන්දුම්න්න චීන රජය සමග සාකච්ඡා කරලා අප්‍රමා දියව අපට තවදුරටත් සයිනුපාම් මෙන්නත ලබාගැනීම සඳහා කටයුතු සුදානම් කරන්න කැමති කියෙන කාරණේ තෝරාගත්ත වැඩියෙන් රෝගින් වාර්කාාවෙන ෞඛකවාදන රි කාරයාල ්‍රහණ්‍ය ජාරි වසම් ිලක්ක කරගනමත් එන්නක ලබාදීමට කටයුතු කරන. ඒගේම ස්පුට්නික්ියන්න ත් මේ වෙනකොට ලබාදීම ආරම්භ කරලාතියෙන සව ඇනවුම් කරලාතියෙනවා යනු සයිනකා මෙන්නත් පඩිනමින් ලබාගෙනනීමට කටයතු කරන්න ොද විශේෂයෙන් අපි දැනට රෝගීම් බවලව පර්තාාවන්නේ ගම් පහ කොළඹ පළතර පුරුණෑගල නුවර සහ මාතල කියන දිිස්ට්‍රික්කවලින් එස මේ දිස්්්‍රික්කවලට ප්‍රමුඛතාවේ ලබාදීම සඳහා කටයතු කරන. ත් ලබාදීමේ වැඩ පිළිවලද මේ වෙන විට සාර්ථකවසි දුවනවා ඇස්්‍රාසනකා එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට නවලක්ෂ විසි පන්දහස් දෙේ හතලස් දෙනෙකුට ලබාදවසන්. දෙවන මාත්‍රාවද ක්ෂ සහදහ හත්සේ හත්තෑ පස් දෙෙකුට ලබා දුන්න. ස්පට්නිික් එන්නතද එක්දහස් හැසිේ හැ නදනෙකු මේ වනවිට ලබාදී තිබෙනවා ලෝක සෞඛංවිධහනය අනුමත කළ කොරණ එන්නත් පමණක් මෙරට ජනතාවට ලබාදන බවින් එන්නත් කරන වැඩිල්වෙල සම්බන්ධෙන් කිසිදු බියක් ඇතිකරගතේතු නැතැ, ශ්‍රලංකා වෛ්‍ය සංග මේ සඳහන් කරනවා ඉන්නත් සියල්ලම බැලුහාම අපිට දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමට ඉන්නත් හතක් පමණ තියෙනමං හිතන්නේ. ඒ එන්නත් සියල්ලගිම්ම සියට අනුවකට එහාගිය ආරක්ෂාවක් රෝගය සෑදුනත්, අසාධවීමට පත්වීම. වැලැක්වීමට සියට අනුවකට එහාගිය ආරක්ෂාවක් මේ සෑම එන්නතකින්ම වගේ ලැබෙනවා. බැවින් මේ අවස්ථාවේදී අපිට වැදගත් වෙන්නේ පුද්ගලිකව මට ලැබුණේ ඇස්ට්‍රසනිකද ස්පූටිනිෙක් ෆයිද එහෙම නැත්නම් ෆයිසද කියලා හිතන්ඩ නෙමේ අපිට වැදගත් වෙන්නේ. අපිට ලැබෙන එන්නත මොකක්ද. ඒ එන්නට තමයි හොඳම එන්නට කියලා හිතාගෙන ඒ එන්නට ලබාගැනීම තමයි මේ අවස්ථාවේදී ඉතාත්ම වැදගත්වෙනෙම. ශ්‍රීලංකා ක්‍රිගට් කණන්ඩය සඳහ කරෝුණා එන්නත් ලබාදීම අද සිදු කරුණා ඒ නාරහෙෙන් පිට රුදිර පාරවිල එනම අධ්‍යස්ථානයේද. ස්පුට්නිික් එන්නත ඉතා ආරක්ෂාකාරී එකක් බව ගොතතුුව ප්‍රධහන සෞඛ්‍ය වෛදිනල දහරි වද්‍ය ශිරෝමිද සිල්වා මහත්මය පවසනවා. එම එන්නත තුන්වලදිනටත් මුල්ලේරාව කට අත්ත පුරණ විහාරස්ථානයේදී ලබාදීම අවස්ථාවටෙක් පමින් වෛ්‍යවරිය මේ බව කියා සිටියා. පහුගේ දිීන දෙක තුළ දෙදාහකට ආසන්න පිරිසක් එන්නත ලබාගෙන තියෙනවා මේදක්වා සංකුලතාවයන් වාර්තාාවනා කියලා ඉදිරිපත් වෙලා නෑ කවුරුවක්. එන්නත ලබාදීමේරප්‍රධාන පරමාර්ථය තමයි තමන්ට බරපත්තල කොVවි රෝගී තත්වයක් ඇති නොවීම තින් ඒ නිසා එන්නත ලබාගත් අයත් සියලුම ආරක්ෂණ ක්‍රමවේද දිගටම පාවිච්චික පිළිපැඩිය යුතුයි. එක ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන கோபி් ආසාධයන්ට නිවෙස් තුළදීම ප්‍රතිකාරකිරීමේ වැඩපිළිවෙලක් සබන්ධෙන් රජය අවධහනය යමු ඇති බව රජ්‍ය අමාත්‍ය චන්න ජයස්තුමට මහතා පවසනවා. මෙ අතර ඒ දිනදී කොரோணා மරණ දහනාවයක් පිළිමඳ அலுතින් භර්තාාවුණ. එ අනුව මෙරට කොரோා மරණ සං්‍යාව, හත්ය හැට හතරක් දක්වා ඉහ ගියයා. එක්දහස්තුන් සය තිස්පස්ත නකවදධනේදී සுවලබා රෝහල්වලෙන් පිටවගයා. දරපු ප්‍රදේශය හැටතුන් හැවරදි කාන්තාවක්. ඉලාවාල ප්‍රදේශය හැත්තෑ පස්සහැවරදි කාන්තාවක් ෝන් ගහවල හැටැහැවරදි පිරිමි පුදගලෙක් රත්මලානයේ අසු හයහැවරදි පිරිමි ද්ගලෙක්, දෙ අත්තකන්ඩේ පස් හතරහැවරදි කාන්තාවක්. බදුල්ල මෛල් ගස්තැන් ප්‍රදශය හත්තෑ වනවිය පසු පිරිමි පුදගලෙක්ද, මියගේ අය අතරසිරෙනවා.වාදයේ හැත්තෑ දෙවනවයේ පසු කාන්තාවක්, කොළඹ තුන ප්‍රදේශ පනස්තු හැවරදි පිමි පුද්ගලෙක් අදලොගම හැට අටහැවරදි පිමි ද්ගලෙක් රාගම හතලිස් පස්හැවරදි කාතාවක් මෙන්ම වැලිකඩ බඳරාගාරයේ සිට හැට අටහැවරදි කාතාවකද කොරන හේතුවෙන්මිය ගිය. පෝද්ධල ප්‍රදේශයේ අසූ දෙවනයේ පසු පිරිමි පුදගලක් අලපලාදනය පනස්හැවරදි පුද්ලෙක්, පෝද්දල හැට පස්හැවරදි පිරිමි ද්ගලෙක් අගුගහ ප්‍රදේයේ අසු හැවරදි කාතාවක් එම ප්‍රදේශ හැත්තෑ හතර හැරදි පිමි පුදගලෙක් ක්කඩුවේ හැට පස්හැවරදි කාතාවක් නුවරේලේ හාවායිලයේ ප්‍රදේ හැත්තෑ පස් හැරදි පිම ද්ගලෙක්. ුාධපුරේ හැත්තෑහය හැවරදි පිරිමිපුදගලෙකු ියගිය සෙසු පිරිසටයත්. මේය අනුව කොරනා හේතුවයෙන්මියගගේ සමස්ත පිරිස හත්සේ හැට හතර දක්වාහෙල ගියා ඒ දිනේදී අලුතින් හඳුනාගත් අසාධතින් එක්දහස් නවසේදා හතර දෙනා අතුරින් විසි පස් දෙනෙකු විදේශන් හි සිට මෙරටට පැමිණ අයි. ඉතිරි එක්දහස් අටසි අසු නව දෙෙන මෙරැටින් හඳුනා ගැතිබෙනවා. ඒදදින්නේ වැඩිම ආසාධතින් පිරිසක් හමුුව ඇතේ ගම්ම පහදි ශ්‍රික්කෙන් එම පිරිස පන්සි අනුව එකක් වනවා. කොළම දිස්්‍රික්කෙන් හාරසිතිස් හර දෙෙකුද කළුතරින් තුන්සිේ හැට අට දෙනෙකු ද ර්තා වනවා. මෙ අනුව මෙරට සමස්ත කොරුණ ආසාධිතින් සංඛ්‍යාව එක්ෂ විසි තුන්දහස් දෙසේ තිස් හතර දෙනෙකු වනවා. මෙඇතුරින් එක්ෂ තුන්දහස් අනු අට දෙනෙකු සවය ලබවා දහනවදහස් තුන්සේ හැත්තෑ දෙෙනෙකු තෞදුරටත් ප්‍රතිකාර ලබනවා. අදවදසන හයින් අවසන් වූ පෑවි හතරතුලද. පුද්ගලින් අටසසි හත්තෑ අතෙකුස්වේ ලාා තිබෙනවා ්‍රවි හමුදාව පාලන කරන නිරෝධහන මධ්‍යස්ථාන හැත්තේ හතරක මේ වන ට පුදගලින්. දහස්තුන්ේ හැට පස් දෙෙකු නිරෝධහයිනය වෙමින් සිටිනවා. ඉන්දිය කොරුණන යිරස් ප්‍රබේදය අසාධන පුදගලෙකු විදේශකව සිට මෙමට වෙත පමිණ සිටියද නිරෝධහන මධ්‍යස්ථානයකින් හඳු ගති බෙනවා. තරම මේ බිය එක හැසද හතකන ප්‍රේදය ලංකාවතුල ප්‍රමතා වටතමයි මේ වර්තාවනේ නිරෝධාන ම්‍යස්ථානයකින් අපේ උනෑම් වෙලාගේ නිරෝධාන මධ්‍යස්ථානයකර්ත ලා නිසා සමාජයට යනම හැකාව බොහොමත් මාඩුවීති ඒත් කෙසේ වෙතා අපි පරිසංගන ගතා වැදගත් කොේතරම් ප්‍රබල්‍රේදධයක්කාව. අපිජන්තාවවිදර වැදත්වෙන මේ ප්‍රේද අපයන්ගේ ඇතුළ ගන්නතු ඉන්නන්නේ එකයිතින් අනවශ්‍ය කිසිම ගමනක යන්න සුසුනෑ මේ ඉදිරිකාලය ඇතුළත. හැමවිටම නිවැරදිව මාස්කකද්දාලා තමයි ඉඩියට අනමනක් යන්නඕේ ගලක්ෂණ පෙන්නුම් නොකරන ආධතින් නිවෙස්තුල ප්‍රතිකාර කටයුතු සඳහා යොමුකිරීම සම්බන්ධින් රජය අවදහන යමු ඇති බව. රජ්‍යමත්‍යය මහාචාරය චන්න ජයසුම මහතා පපසනවා. නිවේස්වල රෝගින් යම්කිසි ප්‍රමාණයක් චිටිනෝ. විශේයෙන්ම උග්‍ර රෝගලක්ෂණ නොමති රෝගින් ප්‍රමාණයක් ඔන්ට රෝහල්ලල පහසකන් ලබාදීම සඳහා පි කටනමින් කටයුතු යදාගෙන යනවා. ඒවගේ ඉදිරියේද. අවශ්‍යව නොත්ත එහම විශේෂ රෝගලක්ෂණ නොමැති ඒවගේම වෙනත් ආබාදවලින් පෙළෙන්නේ නැති. අය පි දිගටම නිවසේෂට ප්‍රතිකාර ලාගන්න හදිියක් වනුත් පමණක් රෝහලට පමිණන්න පුළුවන්ද කියන කාරය පිළිබඳවත් අප මේ වකොට සලකා බලාගෙන යනවා. ඒගේම තමයි අප ැි මවරු ැගැනීම සඳහා සෞඛ්‍ය මාත්‍යංශය විශේෂ වැඩිපිළිවෙලක් ඉදිරි සතියේද ඔුන් ආරක්ෂා වෙනුවෙන් ක්‍රියාවට නංගන්න බලාපොරත්ව වෙන ඒ වෙනුව මේ වනකො සාචාරනවා පිත නව සද වනකොට පි ඒ පිබ තරන ැනන්ද පුළුව කියේ. දෙකලාර ඇති තලව කලේ තේපරේෂණ යිතිනය සහසෙන්කුම් ස්වතුයායේ ආශත්‍රිතින් එකේ විසිදෙනෙකු, CR පරිීක්ෂණ වලටය මුොකෙරුණ, මෙම තේකර්මාන්ත ශාලාවල කිහිප දෙෙනෙකු කරණා සාධතින්වීම හේතුවයිෙනුයි මෙම පියවර ෙනැතිබෙන්න්නේ. මීගොඩ අද හ සේවකෙකුට කොරණ ආසාදැනවීම හෙත්වෙන්, එම හල කාරි ම්ඩලේ කිහිප දෙෙකු PCR පරික්ෂාවට ලක් කෙරුණා,වාටතු දෙක රෝගීන් පිරිසක්ද මෙම කණඩායමට ඇතුළන්. සෞඛ්‍යපදෙස්හා නිරෝධයන නීති උල්ලංගනය කරමින් කටයුතු කළ පුද්ගලින් සස්වා පැලි ගොඩ පොලිසිය ඒයේ විශේෂ මෙහෙුමක් ්‍රාත්්ම කළ. න්ද ස කැස්පෑබ සෞඛ්‍යල ප්‍රදේශය හොද කලාකර ඇති ගම්මානවල ඇැම් ෙලඳ සැල් වෘරත කර ැබීම හෙත්වන්. ඒවාවාසා දැීමට පොලිසිය ක්‍රිය කලා. රෝදහයින නීතියට අනුව එවැන්නේ කටයුතුළ නිරතවීම නීති විරෝධී වනවා. කොරෝනාා ආසාධිතෙකු හඳුනාගැනීමෙන් පසු එමරෝගයා රෝහල් ගත කරන කාලසීමාව දක්වා, අනුගමනේ කළේතු ක්‍රියාමාර්ග පිළබඳ, පෛද සංගමේ මෙසේ කරුණු පැදිලි කලා මේ රෝගය අනික්කායින්ට බෝ නොවනාකාරයට හැසරීම. කියන එක තමයි බලන්ත ඕනි වැදගත් වෙන්නම්. ඉතින් එතකොට අපිට අනිත්තායින්ට මේ රෝගය බෝ නොවන්න නං. මේ රෝගයා පොඩ්ඩක් වෙනම ඉන්න ඕොන වෙනම කාමරයක වාතාශ්‍රය හොඳට ඉන්න කාමරයක ඉන්න පුළුවන්න්නම් හොඳයි. වෙනම වැසිකිලියක් භාවිතා කරනවනං හොඳයි. තමුන්ගේ ආහාරගන්නා පිගාන කෝපය වෙනම තබාගන්න ඉන්නවන හොඳයි. ඒ ඒයට අමතරව උන ඇඟපතරිදීම හිසරාදය වගේ එෙම තියෙනවන අපි කොහොමත් රූ ගලක්ෂණ තියෙනයි කියලා හිතල වෛද්‍ය ප්‍රතිකාර ලවාාගන්තෝන. මෙ අතර කොළඹ ගම්පහා කළුතර යාපනය සහ ගාලය යන දිස්ශ්‍රික්් වල ස්ථාන කිහිපයක් අලුතින් හුද කලා කරුණා. එමෙන්ම කොලියාපිටි ප්‍රදේශ ස්ථාන රසක් හදක තත්වෙන් ඉවත් රීමටයිටයුතු කෙරුණ. ගම්පහදිස්වික්කයේ වත්තල පොලිස්බල ප්‍රදේශයේ කරවල පිටිය වත්තල හේකිත්ත සහ පල්ලවත්ත දකුණ යන ගාමි දහරි වම් හදලාකිරීමට තියරණ කරතිබෙනවා. මහබගේ පොලිස් පබල ප්‍රදේශයේ කරග පකුණ කල් උඩුපිට මත්තුම කලයෑ ගාමි දහරි ව සන්ද හොද කලා කෙරුණ. ස්පක් ේ ක අුතර දකුණ පොලස්පල ප්‍රදේයට අයත් නාගොඩ දකුණ ගාමිධාරිී වසේ, විජිටමාවත කළුතුර උතුර පොලිස්පල ප්‍රදශේ, විද්‍යාසාහර ගාමි ධාරරි වසේ, බසිරි පුල කොටස සහ මහාහ වස්කඩුව උතුර ාමි ධ රි වසම හදකලා කරති බෙනවා. මතුගම ොලිස්පල ප්‍රදශේ, යට තුොල පත් ටහිර ගමිධාරි වසේ, කොට හන අලුති හද කලා ක ප්‍රදේශවට අයත්. යපන ස්පික්කේ කොඩිකාම පොලස් පල ප්‍රේශේ, ොඩකාම මධ්‍යමහා කොඩිකාමම් උතුර යන ාමි ධරරි වසම් හොද කලා කරති ෙනවා. මදදි්‍රිකේ සහ ාලදශ්‍රිකගේ කාමන දහරි වසම් අටක් අද උදැසන සිට, හොද කලා කරන බව යුධමතපතිවරයා ඒරවාත් ප්‍රේනිිවෙදනය කලා. න ො ක්ක හරකම පොිස් ප්‍රදශේ ඇරවල්ල බටිර ගාමි හරි වසම පිළියන්තුල පොලිස් පල ප්‍රදේශයේ නිවන්ටඩිය සහ මාම්න්පේ නගැනිහිර ගාමසිවසම්හද කලා කරුණා ාල්ල දිස්වික්කේ හබරාදුව පොලිස් ප්‍රදේශේ කොග්ගල කොග්ගල දෙක ආංගම පොලිස් පල ප්‍රදේශයේ මේ ගහගොඩ පියදිගම මලිකොට ගමලි හරි සසද අද උදසන පහෙසි උදකලාකාරතිබෙන. මෙේතර කරුණගල ි්‍රකේ කොියාපිටිය පොිස් බල ප්‍රදශයට අය ්‍රාමලි දරරි ව සම්දා හතක්කර හොද කලා කර ඇති අෙකුත් ගමිදරරි වසම් එම තත්වෙන් ඉවත් කෙරුණ. කලා පිටේ ප්‍රදේශය අපේ ඇත්තම ගත්තොත් ග්‍රහමිල රිවාසම් අසූ හතරක් ලොක්්දවනෙකට නක්කල් තිබුණ විාල ජනසාාවගේ ගත්තුල හිටිය එනි ඒ කොටසක් විතරක් ඉතුර කලලා ඉතුරි දැන්දුුන අදානම අදූ ප්‍රදේ දවනෙ අංකලතිනවා දැට ඉතුරලා තියෙන්නේ ්‍රහමි දවසම් සුළු ප්‍රවාණ පන දහතත් පවන. අප ඉතින් ඒ ප්‍රදේශවල තත්ත්ය දිගින්දිගටම නිීක්ෂණ කරන තත්ේ ස මුළලවධන ේ ප්‍රේශවල යමුකරම සිට්වා. ිකේ හන පොිස් ප්‍රදශ කුමාරිකම ගාමි හරි වසමද හොදකලා බවිනිවත් කරබෙනවා කොරනාා වෙසලය ලෝකයම අසරණ භාාවයට පත්කර තිබෙන්න්න වූ මෝදක එම කට සෑආගමම ස ඉනර්ධනයේදී විශ්ව ආශිරුබාද හරාව ක්‍රියාත්මක ඒ ප්‍රධානත්වෙන් විශ්ව ආාදහ බෞද්ධ. ඒ ්‍යහාරාධිකාරී ආච්චාර්ය පූජ්ජ කිරින්දිී අසිි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරදිී. පස්සුරු පහහි හතලස් හයටදන සුභහෝරාවේදී පහන් දල්වමින් ආශිර්වාද පූජාව ආහභ කෙරුණා. එම වේලාවටම ශබ්ද පූජාවක්ත්‍ර සිදු කරුණා. අලෙඟෙ තෙල් පනක් දල්වා නිදුක් නීරෝගී ඉස්වය ප්‍රාර්ථනාක අවස්ථාව, මුලු රටේම එක විට මේ ආකාරෙන් ශබ්ද පූජා පැවැත්වෙනවා? මෙම අවස්ථාවට රච්ච අමාත්‍ය විදුර වික්‍රමණයක විදිස්ථානපතිවරුන් ස්වාලල් රූපාහනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ විදායක අධ්‍යක්ෂ ආචරය හසන්තෙට ිය අරච්චන මහතතුරනැතු පෙරික් හභාගී වුණ. බෞද්ධ කතෝලික හින්දවා ඉස්ලාම් ආගික මධ්‍යස්ථානවලද. මෙම අශිදවාද හෝරාව ක්‍රියාත්ම කරුණා. මෙය අතර රටපුා ආගමිකස්ථාන වලදීද. විශ්ව ආශිදවාද හරවට අනුව ආගමිකවතාාවත් පැත්වුණා. I'm here! ගේ සංඛ්‍යාව සීකරයෙන් හලයාමත් සමඟ ඔවුන්ට ප්‍රතිකාර කිරීමට මධ්‍යස්ථානරුව සක් කඩිනමින් සකස් කරෙනවා. දිවේනේ වැඩිම කොරනා අස්සාධතින් පිරිසට ප්‍රතිකාර බදය හැකි මධ්‍යස්ථානය ඉදිකිරීම කටයුතු අවසන් අධියරේ පසුවනවා. සේදුව ප්‍රදේ ඇති බැඩක් කීන් ්ලන්් අයිතනය සතු මෙම මධ්‍යස්ථානයේ උදහමුදාවේ පූර්ණ ශ්‍රදායකත්වන්. කොරනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතින්ස් කරනය කෙරුා. දමු පති ජෙනරල් ශේද්‍ර සිල්වා මහතා සහ ුදහමුදාද සේවාවනනිතා ඒක කෙසව හපති සුජීවා නිර්සුන් මහත්මිය මෙම මධ්‍යස්ථානය නිරීක්ෂණය කළා ශ්‍රී ලංකා යුදධ හමුදාවේ පිසින් මේ තාරිතාව වැඩිකිරීම සඳහා වෙනම රෝහලක් හඳම් එක්දාදශීයකට අධික ප්‍රමාණයක් යොදවල එකවර ඔවුන් රැකබලාගැනීමට හැකියාවක් තිබෙන පරිදි ැන්ඩික්ස් ආයතය ඉතින් ශ්‍රී ලංකා දහමුදාාව ලබාද ලද මෙම පරිශ්්‍රය රෝහලක් බවට පරිවර්තනය කරලා එය නුදුරේදීම විවෘත කිරීමට අපි කටතුර ලබ හිංගුරක් ගොඩ ප්‍රදශීලකම් කොට්ටශ ස්ථාන දෙ එකක් ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් කෙරමින් පවතිනවා හිංගුරක් ගොඩ වවාසාදම ඇති පැෙස්ස පාථමික විද්‍යාලයේ හා ඉරහඳ කෙටුුවව මහා විද්‍යාලයේ ගොඩ නැගිල්ලක් මෙසේ ප්‍රතිකාර සඳහා කලිනමින් සකස් කරෙනවා ුද හමුදාවේත් සහය ඒතුහ ලැබී ඇති බවයි, පර්ලමන්තුමන්ත්‍රී අමරකීර්ති අත්තු කූල මතා සඳහන් කරන්නේ ුගහ න ප්‍රදශ රහල ඇදන්සේකින් යත් කරන ෝහලක් බවට පත් කිරට පියවර ෙනැත්තේ. අමතේ රෝහි තබේ ගුණවර්දන හතාගේ මුූලික්ත්වෙන් එම කටයුතු සිදු කෙරෙනවා. අපි බලාපොත්තු වෙන්නේ හැම දිිස්ත්‍රික්යකම ඉන්න දේශපාන අධිකාරය සහ මහදිසාපත්තුමා පොලිසිය හැම දෙනාම හමුදාාව එකතුවෙලා ඒ දිස්ත්‍රික්කය අශ්‍යතාව ඉුතු කරග. ති මේ වනවිීට කළුතර දිස්ත්‍රික්කේ තියෙන රෝහල්වරට තියෙන ඇදම් ප්‍රමාණයට වැඩිපුර අපි අද වෙනකොට තව ඇඳන් එදදාස් තුන්සයන්. දිස් ්‍රික්තිිය පුරහාතින රජායතන ස්පිරිතාලවල මේ වගේ අශ්‍යතාව ටු කරගන්න කටයුතු කලා තිය. අනුරහද පුර ස්ික්ෂණ රෝහලේ සායිනක රෝගින්ගේ තදබද හතුෙන්, දිනපතා පැමිණ රෝගින් ැනුවත් කිරීම සං්‍යවේදන ව්‍යපෘතියක් ආරම්භ කිරීමට නමිතයි. රෝගින්ගේ පහසු වෙනුවෙන් මෙම පියවර ගත්බවයි, රෝහලේ සායිනක සංසදය සභහපති, විස සධඥවෛද්‍ය කුමාර දිසානායකම හතා පවසන්නේ. හ රුපල් ලක්ෂ වි පහක් පමන වටිා රූපවාහහි යන්ත්‍ර විතදක් පරිති්‍යයාක කෙරු ෞුරල්ලංකා පුදගලි සමමාගේ නිර්මාත්‍ර වෛද්‍ය චන්ක රජිත් මුගල් මහතාගේ පද්ගලි ග පරිත්තියාගේ සංවේදන ව්‍යාපෘතිය සඳහාවශ්‍ය රූපවාහින යන්ත්‍ර පරිත්්‍යක කරතිබෙනවා. උතුමද පලාතම රෝගීන් පැමණිෙනවා මේ සයිනෝලට ඒ සයනෝලට ඒගොල්ලන්ට වෛද්‍යවරන්ට රෝගත් සමඟ කතා කරන්න වෙලාවාඩුයි. එඒනිසාගොල්ලො. ත් ්‍යාපතියක් කහදලතිවා සියලුම රෝගීන්ට දනුවත් කිීම. තර වෛද්‍යවරයා රෝගයාට පවසද දෙනකොට ඒ කාලට අනුව රෝගයාට අවශ්‍ය පිළිවෙත් දැනුවත් කිරීමසද ඒ සඳහා මට මේකට සභාගවීම සම්බන්ධ ගොඩාත් කරම සතුබයි ඒවගේ සියලමුම වෛද්‍යකාරමණ්ලෙත් තුරුුවද පලාත මේ සියලුම ජනතාවටත් මෙවැනි සේවාක් කරන ලැබිින් ගැන ම ඉමහත්ම සතු. ශ ර්තික මධ්‍යස්ථානය කරන ෝගෙන් සහ ප්‍රතිකාර රීම මධ්‍යස්ථානයක් ලෙස සකස් කරනවා මේ ඇ ගඩනැගි ප්‍රති්සස්රනය කර රෝගින්න් දෙසේ පනස් දෙනකට එකවර ප්‍රතිකාරලබාදිය හැකි ආකාරයටයි සකස් කෙරෙන්නේ. පවත්න තත්ව ඇතේ තංගල්ල මූිකරෝහලේ දැඩිසත්කාරඒ එකකය තවත් පුුල් කිරීමට පියවරගද තියෙනවා. අමත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ෝහලෙ කළ සංචාරයකද ප්‍රශ කරනේ දැඩිසත්කාර ඒකේට අලුතින් ඇඳන් අටක් එක් කරන බවයි. වෙලාව ජනතාවගේ පශතම ිටු කරන්නි. න වර ම ාර ර ර හ ඉන් මීියම් ලට වශ්‍ය දම් ප්‍රමය ලබදන්න කති ්‍රාත්ම කන වෙලා හ ඇතුලට. ඒව මතමයි යිු ෙත් සම්න් ශාල කතිකාව ක් ප හ ා කර ළගේ දවස්හ ඇතුලවට රෝහල දම් අක් වැඩි කරගන්න යි ලට ේ ද ප විශවා ත්න ෙර අනිු ප්‍රදේශවල . ඒය අාවගේ ලබදන්න පුලන්. කරන ර්ධන වැඩ පිරිවල සඳහා ක්‍රියාත්මක වන ප්‍රතිකාර මධ්‍යස්ථාන, සෞඛ්‍ය මාත්‍ය පවිත්‍ර වනි අරච මත්මගේ නිරීක්ෂයට ලක් වුණා. පවත්න සෞඛ්‍ය පහස කම්පිබඳවද අමාත්‍යවරයේ සොයා බැලවා ඇඹිලි පිටියේ රක්වාන හත්්‍යයන රෝහල් මෙම රුවන් පු විද්‍යාපීටේ ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්න පහස්කම්පිබඳවද අමාත්‍යවරයේ සොයා බැලවා. ොඹ ප්‍රපතිෙන්නේ රෝසිී සේරනායික මහත්මිය ඇගේ නිවසේදී තම හිතවතුන්ට කෝවිට්න්නත ලබාදීම නීති විරෝධී ක්‍රාවක් බව නරහිෙන් පිට අභෑරමාධහිපති පූජ්‍ය මෘත්තටවේ ආනන්ந்தහිමියන් පවසනවා. මට දැනගන් ලැබුණ වාර්තාාව වලමංම බයිනැතුව කියෙනවා පුළුවන්නන් අපි සෞඛ්‍ය මත්්‍යන්තේ සෞඛ්‍ය බඩධාරින් මගක්හරි කඩාපනින් හමුදාවාරි දාලා මෙන්න මේ තැන් තැක්කර්. මාතෘූ නිවාස ගන්නාවක් කොළොඹ තිබෙනවා. රල්ල සෞඛ්‍ය මධ්‍යස්ථානය තියන පන්සිේ පනහත් ඉතුරුවෙලා වැැල්ලවත් සෞඛ ධ්‍යස්ථානසිම එකදක් පකිසි විෂි දෙක්. ටූපසාර් මාතර නිවාසයේ තිබෙන දෙදා දෙසිය ඇැත්ත හතාක්. මොහෙදින් මක්ස සෞඛ්‍ය මධ්‍යස්ථානයේ තිබෙන එකදා දෙසිේ දායත්. කිුරල මමාතරු නිවාසයේ තිබෙන එක්දාක් පිස් හතර. පෝප් පර් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ තිබෙනවා ද පපරිස් පා. ඔක්කෝ එකට එකතුර වල පහ කිරනවා හද්දාත් දෙසිය තිස්ටත්. මේ හද්දා බැතිය තිස්ටක් මේ තැන් වොට තියාගන්න තමයි කිව්වේ මේක නෑ කියලා. දැ මේ මොහොද වෙන කොටත් මම දන්නවා කොනම මහනකර සභාවේ අරාජ පපතිනේ රෝෂ මහත් වේ නිවස විදිනෝ දැන් කොපතර්ත්ම දන්නේ නෑ දැන්නිවශ විදිනවා. දුප්පක් අහින්තක මිටසටද. නෑ. මෙන්න මේ නිසා මම මේ කියන්නේ කොනව මහන් අගර සභාවේ. දාන වෛද්‍ය නිර්ධාර්තිබුණ කියනවා පිකඩ අප පුළුවන් මක්න. මේ ම කියනවා පැිර කරලා කියරවා දැන් ඇරයෝත් කඩාපන්න හමුදාාව හරි කවුදාරි සියජය කැරයොත් ැ ඔක්කු හයගන්න පුළුව. ම වගගේීමයකින් කියන්නේ නිකන් කියනේ. න්න සංකාත්තද ැබි නැනක්ක මුත්ම විදිිමත්වන්න ඇත්ත මොකද අර්ථත් තමතමට ඕන විදිේ ප්‍රජාසාලාවන් ඇරගෙන වෙනසාලාවක් ඇරගෙන. විදිනවා රජාතර පාපි කල විිනවනන් වක්කම බාර්ධන්න පුළුවන් මේකැක් තත්ති. එඒෙන් සාදම මංගිතනවා. අහන හැතරම ගැන්නන්නේ මේක මදදි මධදි කියනක. න ජනාතිපොත්ම බතුතමක ැරකිකින් මත්තන්ට. කොඩො මහනාකර සභාව කැනම හොරගාව. පෝසිට ව්‍යාපෘතියේ කිසිදු ඉඩමක් විදේශයන්ට විකුණන්නේ නැති බවත් ආයෝජකයන්ගෙන්වා ගැනීමේ වැඩ පිළිපලක් ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකා පොදජන පෙරමුණේ තරුණ සන්නුධානය පෙන්වාදෙනවා. ආයුද්්‍යකයෙක් ලංකාවට එන්නවන ලෝක තවත් රටවල් අනු අටකට ගියාට පස් යැපින්න අනු නමවන තැන අයෝජනය කරන්න සුදුසුම රටවල්තලින් ලෝකේ කියන්ද්‍රස්ථානයක් විදි අපි සලකේ එන්නහැ යෙක් මේ රට එන්න නම් ඔවුන්ට අවශ්‍ය කරන කාණනාවල්දිි අපි සපයා දියේතුයි. මේ වරාය නගරය කාටරත් විකුණන්න සලසම්රලන මෙහිආයෝජ නවස්ථාවන් දියුණු කමින් මේ රට මුදල් ගලායමට වශ්‍ය වන සියලු කටයුතු සංවිධාය කරලා තින්නේ. ගුවන්ගත කළ අභ්‍යවකාශය රොකටානයක් මෙමනබට කඩාාවට මේ අවධානකට ලක්වතිබෙනවා. කෙසේ වෙත් අදාලා ොට්්‍යානය කඩා වැටීමට ලක්ව හොත් ඒහි කැබලි ලංකාවත ංඟවීම යම් ඉඩකටක්ඇති බයි මාචාරය චන්දන ජාරත්නමහතා පවසන්නේ. මෙම රොකට්ටයන්ත්‍රය ගුවන්ගත කල් තිබෙන්නේ අපේ මාසේ විසිි නම්මල්ද අභ්‍යකාශ මධ්‍යස්ථානයේ අවශ්‍ය කොට සයිකලාට පසුමිය දැන් පාලනයකින් තොර පටන බවටයි සඳහන් වෙන්නේ. ශාලැල්ලක් මීටර තිහප පමණ දිග විශ්කම්පියය මීටර පහක් පමණ ලොහ කොටසක්. ඉතිංටොන් විෂයකට වැඩිය බරක් ඇ තිබවගේ සහන් වෙන්නේ. එදැන් මෙ වේගෙන් පපුළලො දෙසට ඇද එනමට වයිගෝලයේ ගර්ශණෂයක් ගැටිල්ල එය උනුවෙේලා ගිනියම් රගෙන ස ප කිලමිට පනහකි කොටස්සොට කැටලබ උපරණත් පුළවාන් දැන් මෙයට ලංකාවට වදවිද ගෙනකත් ගොඩ දෙනෙගේ ප්‍රශ්නයක්ති වන ඇවසම් අපිේ ඉන්න අයවදානම් කලාපේ කැනෙ මෙම රොකට්ට එක ගමන් කරන ඉලිපසාකාර මාර්ගය වරින්වර අපට ට් වෙනුත් යන. ම මෙහිද කියන්නන ලංකාවට ඉහලින් මෙහි පතිය නෑ. ඒ නිසා අපට එකන් බියක්වන්නට අශවෙන්නේ නැහැකිෙනක ම සඳහන් කරන්නේ මෙම රොකට්්‍යයන් යානය දැන් වැටෙන්ට තිබෙන්නේ. මයි මාසි අටවෙන්ද පස්වරු පහයි හතලිස්තුනට තමයි ගන්නන්නේ කලදි ඒයට පැහයක්ල හ පස වැටන්න පුළුව මුද ගන්නකිලින් ඉතාවාම අමව. නුව නිශ්චිත දනක් අපිට කියන්නට තමාරේ බොහෝටය පැසිපික්සාගරිට වැටේවි කියලා බලාපොරොත්තුත්තිබෙනවා ඉතිං මෙහිදී අවධාරය කරන්න තිබෙන්නේමේට්‍ර මෙසඳහා බියව YouTube නැහැ කියනක තමයි ලංකාව අපිට බොහෝවෙලාවට මෙවැනි කොටසක් වැටන්නේ මුහුදට හේතුව අපේ ලෝකයේ සයට හැත්තයක් පමණතියන්නේ මුහුදු කොටස් නිසා. LG ගම හදන නියමවා සමාජ සත්කාර මෙහවරසඳ හා තෝරාත් ව්‍යාප්‍රති පිළබ දනවත්කිරීමේ මධ්‍ය හමුවක් පැතුනා. මේයටතේ ජනජීවිතයට වැදගත්වන ්‍යපෘති ගණනාවක් දියත්කිරීමට කටයුතුයදා තිබෙනවා. Lල්G සමාගම අබාන් සමහ ව්‍යාපාය කමනිි චස්ට ofෆ කොරයා සංවිධාන කොරිය ්‍රස් of Hopeෝ ඉනශ ශ්‍ර ලංකා සංවිධානය එක්ව මෙම ව්‍යාපෘතිධයක්ත් කරනු ලබනවා. සග ්‍ර ප්‍රරිදධ වාති පැවති ින් ිම ണු පත්නවා ු්‍රාත්්‍රයක් .